සුදු වෙලා ලස්සන වෙන්න පුළුවන් කඩල පිටි ෆේෂල් එක කරගන්න නිවැරදිම ආකාරය නිවැරදිම පිළිවෙල මම අද ඔයාලට කියලා දෙන්නයි මේ හදන්නේ. ගොඩක් අය මෙන්න මේ කඩල පිටි ෆේෂල් එක කරගන්න විදිහ මගෙන් ඉල්ලලා තිබ්බා. මම ළඟදී ඔයාලට තක්කාලි වලින් වගේම කොමාරිකා වලිනුත් ෆේෂල් එකක් කරගන්න හැටි කියලා දුන්නා. ඉතින් ඒ වගේම ඊටත් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සුපිරිම ෆේෂල් එකක් තමයි මේ කඩල පිටි ෆේෂල් එක කියන්නේ. මේ ෆේෂල් එකේ ස්ටෙප්ස් තුනක් තියෙනවා. ඒ තමයි ක්ලෙන්ස් එකයි, ස්ක්‍රබ් එකයි, ෆේස් පැක් එකයි. ඉතින් මෙන්න මේ තුනම අද අපේ ෆේෂල් එකේ තියෙනවා. ගොඩක් අය අහනවා කඩල පිටි ගන්න කොහොමද කියලා. ආයුර්වේද කඩවල් වල තියෙනවා, සුපර් මාකට් එකෙත් කඩල පිටි පැකට් ගන්න තියෙනවා. ඔයාට කඩල පිටි නැත්තම් ගෙදර අපි ගේන කඩල බ්ලෙන්ඩ් කරලා උනත් පිටි ගන්න පුළුවන්. එහෙමත් නැත්තම් කඩල පිටි පෙගෙන්න තියලා අඹරලා උනත් ගන්න පුළුවන්. මේ කැමති විදිහකට, ඔයාට පහසු විදිහකට ඔයාට කඩල පිටි ගන්න පුළුවන්. කඩල පිටි කියන්නේ ස්වභාවික බ්ලීචින් එකක්. බ්ලීචින් කිව්වම බය වෙන්න එපා. මේ ස්වභාවික බ්ලීචින් එකෙන් ඔයාට කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔන්න අද අපි සාමාන්‍යයෙන් අපේ මූණ ලස්සන කරන්න තියෙන හොඳම ස්වභාවික බ්ලීචින් කාරකය වන මේ කඩල පිටි වලින් ෆේෂල් එක කරගන්නයි දැන් හදන්නේ. මුලින්ම බලමු අපි ක්ලෙන්ස් එක හදන ක්‍රමය. පිරිසිදු භාජනයක් අරගෙන කඩල පිටි තේ හැඳි භාගයක් එකතු කරගන්න. ඊට පස්සේ නැවුම් එලකිරි, එහෙමත් නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි එකක් එකතු කරලා ගන්න. දැන් මේක හොඳට කලවම් කරගන්න. මෙන්න මේ විදිහට උකුවට තමයි අපිට ක්ලෙන්ස් එක එන්නේ. දැන් ඉතින් ඔයාට තියෙන්නේ ක්ලෙන්ස් එක අරගෙන ඇඟිලි තුඩුවලට මෙන්න මේ විදිහට මූණේ ගාලා හොඳට ක්ලෙන්ස් කරගන්න එක. ඇඟිලි තුඩුවලින් තද නොකර හිමීට මේක ක්ලෙන්ස් කරගන්න වෙලාව අරගෙන අපේ මූණේ තියෙන කුණු දූවිලි ඉවත් කරන්න මේ ක්ලෙන්ස් එක උදව් වෙනවා. කඩල පිටි ඉක්මනින්ම වේලෙන්න බලන නිසා මේක හදපු ගමන්ම ඔයාට කරගන්න පුළුවන් නම් ඉක්මනින්ම ගොඩක් හොඳයි. කිරිවලින් සමට පෝෂණය සපයන නිසා සම තරුණ කරන්න වගේම සමේ තියෙන කුණු දූවිලි ඉවත් කරලා සමට අලුත්ම පාටක් ලබා දෙන්නත් උදව් වෙනවා. ඔයා ගොඩාක්ම පිම්පල් තියෙන කෙනෙක් නම් ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට ඔයාට කොමාරිකා ජෙල් පාවිච්චි කරන්න පුළුවන්. පිම්පල්ස් නැත්තම් වැඩි වෙන්න බලයි මිල්ක් ගතිය නිසා. ඉතින් ඒ නිසා ඔයාට ඒ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහට අපේ සමේ තියෙන කුණු දූවිලි සම අඳුරු පැහැ කරන්න තමයි බලන්නේ. ඒ නිසා ඔයාගේ පිම්පල්ස් එන එක වැඩි කරන්නත් බලනවා. අන්න ඒ නිසා තමයි මේ වගේ ක්ලෙන්ස් එකක් ඔයාගේ මූණට අනිවාර්යෙන්ම ඔයා පාවිච්චි කරන්න ඕනේ. සමේ තියෙන මේ සුදුරු වලට කුණු දූවිලි ගිහිල්ලා ආසාදන තත්ත්ව ඇති වුණාම තමයි පිම්පල්ස් විදිහට එළියට එන්නේ. ඉතින් මේ පිම්පල්ස් ඇති වෙන එක වළක්ව ගන්නත් මේ ක්ලෙන්ස් එකෙන් පුළුවන්. කඩල පිටි කියන්නේ අපේ මූණ ස්වභාවිකවම පැහැපත් කරලා ඒ වගේම නිරෝගී කරන්න පුළුවන් සුපිරිම දෙයක්. ඉතින් ඔන්න ඒ නිසා ඔන්න අද ෆේෂල් එක ගොඩක් විශේෂයි. මොකද බ්ලීචින් ආසාදන තියෙන අයට කියාපු ෆේෂල් එකක් තමයි මේක. ඉතින් ඒ නිසා බ්ලීචින් ආසාදන තියෙන අයත් මේ ෆේෂල් එක අනිවාර්යයෙන්ම කරන්න. විනාඩි 5ක් විතර හොඳට මේක ඇඟිලි තුඩු වලින් ක්ලෙන්ස් කරගන්න මම ඔයාට ක්ලෙන්ස් කරන හැටි පෙන්නනවා. ඉතින් මේ විදිහට ස්ටෙප්ස් ටිකව ෆලෝ කරගෙන යන්න ඕනේ. ඉතින් ඔන්න මගේ මූණ කළුයි කියලා කිසිම දෙයක් නොකර පැත්තකට ලයින හැමෝම මේ ෆේෂල් ස්ටෙප්ස් ටික කරන්න ඕනේ. ඉතින් ඔන්න මම පළවෙනි ස්ටෙප් එක ඔයාලට කියලා දුන්නා ක්ලෙන්ස් කරගන්න විදිහ. මේක හොඳට විනාඩි 5ක් විතර ක්ලෙන්ස් කරලා සාමාන්‍ය ඇලෝතරින් සෝදලා ඉවත් කරන්න ඔයාට පුළුවන්. කඩල පිටි ෆේෂල් එකේ සෙකන්ඩ් ස්ටෙප් එක තමයි ස්ක්‍රබ් එක කරන එක. මේ ස්ක්‍රබ් එක හදාගන්න විදිහ දැන් අපි බලන්න යමු. පිරිසිදු භාජනයක් අරගෙන සීනි තේ හැඳි එකක් එකතු කරගන්න. දැන් ඒකට කොමාරිකා ජෙල් තේ හැඳි එකක් එකතු කරන්න. ස්වභාවික කොමාරිකා මේකට ගන්න පුළුවන්. ඒ වුණාට කොමාරිකා වල වතුර ගතිය වැඩි නිසා එතකොට අපේ ස්ක්‍රබ් එක ටිකක් දිය වෙන්න බලනවා. මොකද සීනි තියෙන නිසා. අන්න ඒ නිසා හොඳම දේ තමයි කොමාරිකා ජෙල්. ඕනම කොමාරිකා ජෙල් එකක් ඔයාට මේකට ගන්න පුළුවන්. දැන් කඩල පිටි තේ හැඳි භාගයක් එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න. මේක ඝනට ගුලියක් වගේ තමයි අපේ පේස්ට් එක එන්නේ. ඒක තමයි ස්ක්‍රබ් එකේ හරිම පදම.
දැන් ඉතින් ඔන ස්ක්‍රබ් එකත් හරි මෙන්න මේ වගේ තමයි අපි ස්ක්‍රබ් එක හදාගත්තේ. දැන් යමු ස්ක්‍රබ් එක කොහොමද අපි කරගන්නේ කියලා බලන්න. මෙන්න මේ විදිහට ස්ක්‍රබ් එක ඇඟිලි තුඩු වලට අරගෙන හොඳට ඔයාගේ මූණේ ගා ගන්න ඕනේ. ඇඟිලි තුඩු ගොඩක් තද කරන්න එපා, සීනි තියෙන නිසා. මේක හිමීට විනාඩි 8ක් විතර ස්ක්‍රබ් කරගන්න ඕනේ. නිකුත් ප්‍රදේශයේ වගේම නහය ප්‍රදේශයේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් එන්න බලන නිසා ඒ ප්‍රදේශවල වැඩිපුර මේක වැඩි ප්‍රමාණයක් වැඩිපුර වෙලාවක් වට ස්ක්‍රබ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා ස්ක්‍රබ් කරාම ඔයාගේ මූණේ තියෙන කුණු දූවිලි ඉවත් කරලා ඔයාගේ මූණ පැහැපත් කරන්න වගේම ඔයාගේ මූණේ තියෙන අඳුරු තැති නැති කරන්නත් උදව් වෙනවා. ඉතින් විශේෂයෙන්ම ක්ලෙන්ස් එකෙන් අපි කුණු දූවිලි ඉවත් කරලා මූණ පැහැපත් කරගත්තා. ඊට පස්සේ අපි ස්ක්‍රබ් එකට ආවේ. මේ ස්ක්‍රබ් එකෙන් වෙන්නේ තවදුරටත් ඔයාගේ මූණේ තියෙන කුරුලෑ අසාදන, ඒ වගේම ලප කැලල් මේ හැමදේම සුවපත් කරන්. ඒ කියන්නේ ඊළඟට අපිට තියෙන ෆේස් පැක් එකනේ. ෆේස් පැක් එකට කලින් මේ ස්ටෙප්ස් දෙක කරාට පස්සේ ෆේස් පැක් එකෙන් උඩම වට හොඳම රිසල්ට් එක බලා ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි එකපාරම ඔයා ෆේස් පැක් එකක් යූස් කරන්නේ නැතුව මේ ස්ටෙප්ස් දෙකක් ගිහි ෆේස් පැක් එක ගන්න. ඊට පස්සෙ වට හොඳ ක්‍රීම් එකක් වට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්න දැනටමත් ඔයා බලන්න විනාඩි 8ක් විතර ස්ක්‍රබ් කරලා මේක සාමාන්‍ය විදිහට වට සෝදලා ඉවත් කරන්න පුළුවන්. තාම අපි ෆේෂල් එකේ ස්ටෙප්ස් දෙකයි කරේ. මේ ස්ටෙප්ස් දෙකටම දැනටමත් ඔයාගේ මුහුණට අමුතු මෙලියක් ඇවිල්ලා තියෙනවට බලා ගන්න පුළුවන්. හොඳට බලන්න මූණ කරන කලින් තිබ්බ අඳුරු පාට දැන් නැති වෙලා තියෙනවා. ඉතින් තව ස්ටෙප් එකක් තියෙනවා. ඒ තමයි අපේ ෆේස් පැක් එක. සාමාන්‍ය ෆේෂල් එකක මූලිකම දේ තමයි මේ ෆේස් පැක් එක. ඉතින් අපි දැන් යමු ෆේස් පැක් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. පිරිසිදු භාජනයක් අරගෙන කඩල පිටි තේ හැඳි දෙකක් එකතු කරන්න. ඊට පස්සේ සුදු හඳුන් තේ හැඳි භාගයක් එකතු කරන්න. දැන් රෝස වතුර තේ හැඳි දෙකක් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. මෙන්න මේ වගේ තමයි පැක් එක එන්නේ. ඔයාගේ සම වියලි සමක් නම් යෝගට් තේ හැඳි එකක් එකතු කරන්න පුළුවන්. කුරුලෑ සහිත සමක් තියෙනවා නම්, ඒ කියන්නේ ගොඩක් ඔයිලි ෆේස් එකක් තියෙනවා නම් මුං ඇට පිටි තේ හැඳි එකක් එකතු කරන්න. ඕනම සමකට පොදුවේ අද මම ඔයාට හදපු විදිහට ෆේස් පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් විදිහට, පහසු විදිහට, ගැළපෙන විදිහට සමට මේ දේවල් හදා ගන්න. දැන් ඔන්න මම ෆේෂල් එකේ ෆේස් පැක් එක හරියටම හදලා ඔයාට පෙන්නුවා. මේ විදිහට තමයි ෆේස් පැක් එක එන්නේ. දැන් ඉතින් යමු කොහොමද අපි ෆේස් පැක් එක ගාගන්නේ කියලා බලන්න. මෙන්න මේ විදිහට ඔයාට අතින් හරි බ්‍රෂ් එකක් ආධාරයෙන් හරි මේක ගාගන්න පුළුවන්. හැබැයි ෆේස් එකට සාමාන්‍ය පැක් එකක් ගන්නකොට ඔයාට බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක්ම ලේසි. ඇඟිලි තුඩු වලින් ගන්නවට වඩා ඒක ගොඩක් පහසුයි. ඉතින් ඒ නිසා ඔන්න මම අද බ්‍රෂ් එකකින් තමයි මගේ ෆේස් පැක් එක ගන්න ගන්නේ. මෙන්න මේ විදිහට මුළු මූණටම ඇස් වලට යවාගන්නේ නැතුව හොඳට ෆේස් පැක් එක ඝනට ආලේප කරගන්න ඕනේ. මේක හොඳට ගාලා විනාඩි 30ක කාලයක් තියලා සාමාන්‍ය ඇලවතුරින් සෝදලා ඉවත් කරන්න. මේ ෆේස් පැක් එකේ විශේෂත්වය තමයි අපි මුලින්ම ක්ලෙන්ස් කරා, ඊළඟට ස්ක්‍රබ් කරා, තුන්වෙනියට තමයි ෆේස් පැක් එක යූස් කරන්නේ. මේ ෆේස් පැක් එකෙන් අපේ සමේ තවදුරටත් තියෙන ආසාදන තත්ත්ව, එතකොට අපේ සාමාන්‍යයෙන් සමහර අයගේ බ්ලීචින් ආසාදන, ඒ කියන්නේ බ්ලීචින් රසදිය අධිකව අඩංගු වෙන ක්‍රීම් වර්ග ගාලා මූණ කළු ලප ආපු අයට හොඳම විසඳුම තමයි මේ ෆේෂල් එක. තාමත් මේ බ්ලීචින් අධිකව අඩංගු ක්‍රීම් ගාලා මූණවල් කැත කරගෙන ඉන්න කෙනෙක් නම් ඔයා කළු ලප ඇවිල්ලා නම් ඉතින් මේ ෆේෂල් එක ඔයා සතියේ 3 පාරක්වත් කරන්න. ඉතින් ඔයාට හොඳ ප්‍රතිඵලයක් එතකොට බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සාමාන්‍ය කෙනෙක් නම් ඔයා ඔයාට පුළුවන් සාමාන්‍ය විදිහට මේක සතියේ 2 පාරක් විතර කරන්න. ඉතින් මම මුලිනුත් කිව්වේ ඔයාගේ සම බ්ලීචින් ආසාදන, ඒ කියන්නේ කළු ලප ඇවිල්ලා තියෙන කෙනෙක් නම් ඔන්න සතියේ 3 පාරක් මේ වැඩේ කරන්න. මම කලින් ඔයාට කඩල පිටි පැක් එක හදාගන්න හැටි කියලා දුන්නා. ඒ පැක් එක විතරක් ඔයාට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ පැක් එකට වඩා මම මේ කියලා දෙන අද ෆේෂල් එක ඔයාට ගොඩක්ම වැදගත් වෙයි. මොකද නිකම්ම පැක් එකක් අපි ආලේප කරනවට වඩා මේ ස්ටෙප්ස් තුනම යනවා නම් තමයි ගොඩක්ම හොඳ. ඉතින් ඔයා හොඳට බලන්න මේ ස්ටෙප්ස් තුනම ඉවරුණාට පස්සේ ඔයාගේ මූණට අමුතුම එළියක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. සමේ තියෙන කුණු දූවිලි ඉවත් කරලා අඳුරු පාට නැති කරලා සම ලස්සන කරන්න පුළුවන්. සමට ලස්සන පාටක් ලබා දෙන්න පුළුවන් කඩල පිටි මේ ස්ටෙප්ස් තුනේම තිබ්බා. ඉතින් ඒක තමයි මේ ෆේෂල් එකේ තියෙන විශේෂත්වය. ඉතින් ඒ නිසා මම කියන්නේ කිසිම ෆේෂල් එකක් කරන්න බෑ කියලා ඉන්න අය මේ කඩල පිටි ෆේෂල් එක කරලා බලන්න, හොඳ ප්‍රතිඵලයක් ඔයාට ලබා ගන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ෆේෂල් එකක් කරනකොට මේ ස්ටෙප්ස් තුන අනිවාර්යයෙන්ම එක දිගටම කරන්න. එතකොට ඔයාට ප්‍රතිඵලය හොඳටම ලබා ගන්න පුළුවන්. විතර සුදු මදයක් එකතු කරන ෆේස් පැක් එක හදාගෙන ගන්න ඔයා වයස අවුරුදු 50ට ඉතර වැඩි කෙනෙක් නම් එතකොට ඔයාගේ මූණේ තියෙන මේ අනවශ්‍ය එල්ලා වැටීම් රැලි ගතිය නැති කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කියන දේවල් හොඳටම ඔයා පිළිපැද්දොත් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම ආසයි මේ දේවල් කරලා බලලා ප්‍රතිඵලයක් කියනවට. ඉතින් හැමදාමත් මේ වගේ ආදරෙන් ලැඟතුකමින් මාත් සමග රැඳී සිටින්න බොහොම ස්තුතියි.